රටේ ජනතාවට මේ පවතින ආර්ථික පීඩනයත් එක්ක ජීවත් වීමට නොහැකි වීමේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. පාලකයින්ට ඒ තත්වය තුළ තවදුරටත් පාලනය ජනතාව මර්ධනය නොකර ගෙනියන්න බැරි තත්වයකට පාලකයෝ අර්බුදයට ගිහිල්ලා තියෙනවා. එහෙමනම් උඩින් යටින් දෙකෙන්ම දැවන්ත අර්බුදයක් මේ වෙනකොට රට තුළ නිර්මාණය වෙලා තියෙනවා. එතකොට මේකත් එක්ක හොරකම නතර වෙලා නැහැ. අද වෙනකොට ට්‍රිලියම් 35කට වැඩි ණය කන්දක අපි හිර කරලා තියෙනවා. ඊට පස්සේ මේ ඔක්කොම තියද්දි රටේ වංචා කරනවා, හොරකම් කරනවා, නාස්ති කරනවා, විශාල වශයෙන් විනාශකාරී තැනකට රටේ ආර්ථිකය අද දාලා තියෙනවා. මේ ඔක්කොම මැද්දේ රටේ ජනාධිපති තවත් මැති ඇමතුරු ඇතැම් විපක්ෂ මන්ත්‍රීවරුත් රට සමාගි යනවා. රජයේ මුදල් වියදම් කරලා. ඒතර මේ ඔක්කොම තියද්දි විශේෂයෙන්ම අධ්‍යාපන ප්‍රශ්න, සෞඛ්‍ය ප්‍රශ්න, අනිකුත් ආර්ථික ප්‍රශ්න, රැකියා ප්‍රශ්න, එතකොට මේ වාගේ හැම පැත්තකින්ම ප්‍රශ්න ගොඩ ගැහෙනකොට ජනතාවට ජීවත් වෙන්න බැරි වෙනකොට ආණ්ඩුව මොකද කරන්නේ? මේ වගේම ෂේප් වෙන්න IMF එක සතුටු කරන්න ආණ්ඩුව මොකද කරන්නේ? ජල බිල් වැඩි කරනවා, විදුලි බිල් වැඩි කරනවා, ඉන්ධන ගාස්තු වැඩි කරනවා, අනිකුත් භාණ්ඩ සේවාවල මිල වැඩි කරනවා. කොටින්ම ගත්තොත් මේ අවුරුද්ද ඇතුළත හතර ගුණයකින් විදුලි බිල වැඩි කරලා තියෙනවා. ජනතාවට දරා ගන්න බෑ. එතකොට යම් පඩියක් ගන්න වැටුපක් ගන්න කෙනෙකුට වැටුපෙන් මේ බිල් ටික ගෙවලා වුණාට පස්සේ ඔහුට සත පහක්වත් ඉතුරු වෙන්නේ නැති තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒවනම් මෙන්න මේකත් එක්ක ජනතාව මේ ජීවත් වීමට නොහැකි වීමේ අර්බුදය, තම මූණ දිර තියෙන අර්බුදය රටට කියනවා, ආණ්ඩුවට කියනවා, ලෝකෙට කියනවා, පාලකින්ට කියනවා. ඒ කියනකොට මොකද්ද ආණ්ඩුව කරන්නේ? ජනතාව මර්ධනය කරනවා. ඒ නිසා අපි කියනවා පෞගේ දවසේ ගුරු විදුහල්පති වරුන්ට පන්න පන්න ගැහුවා, එලව එලව ගැහුවා. ඒගොල්ලෝ ඉතාමත්ම සාමකාමීව පාගමනින් අඩු ගානේ මීටර් 100ක්වත් යන්න දුන්නේ නැහැ. ගහන්න පටන් ගත්තා. මේ ඔක්කොම සැලසුම් කරලා තිබුණේ දිගට හරහට ගැව්වා. මේ රටේ දරුවන්ගේ නෙත් පාදන ගුරුවරුන්ට, විදුහල්පති වරුන්ට මුළු ලෝකයක් බලානිද්දී මේ විදිහට එලවෙලව පහර දුන්නා. එතකොට ඒක එක පැත්තක්. එතකොට ඒකට අදාළව දැඩි විරෝධයක් රට තුල ලෝකෙ තුල පැන නැගෙද්දි, ඉස්කෝලවල පැන නැගෙද්දි, ඇමතිවරු එලවලා දමද්දි, ඉස්කෝලවලට එන්න එපයි කියලා එලවලා දමද්දි, ඊට පස්සේ මොකද්ද කළේ? ඊයේ දවසේ වෙනකොට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යොන්ට, වෛද්‍ය ශිෂ්‍යොන්ට, මේ අනාගත වෛද්‍යවරු එලවිලව ගැහුවා. ඒ දරුවෝ මොකද්ද කරපු වැරද්ද? ඒ දරුවෝ ඉතාමත්ම සාමකාමීව පෙළපාලියෙන් ඉස්සරහට ආවා. ඒගොල්ලෝ ආවි අමාත්‍යංශයක් වටලණ්ඩුවත්, ජනාධිපති මන්දිරේ වටලණ්ඩුවත්, එහෙම මොකක් කරන්න නෙමෙයි ආවි. ඒගොල්ලොන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය භුක්ති විඳින් මේගොල්ලෝ ඉස්සරහට ආවා. මොකද්ද කරේ? සැලසුම් සහගතව ඒ දරුවන්ට එලවිලව පහර ගැව්වා. ගැහුවා, කඳුළු ගෑස් ගැව්වා, වතුර ගැහුවා. ඊට අමතරව එලවෙලෝ බැටම් පොළු උස්සගෙන ඒ විදිහට දරුවන්ට ගැහුවා. දැන් මේ විදිහට ආණ්ඩුව කල්පනා කරනවා නම් ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට ගහලා, විශ්වවිද්‍යාල දරුවන්ට ගහලා, ඒක ඒ වගේ අනිකුත් උද්ඝෝෂණ කරන උද්ඝෝෂණකරුවන්ට ගහලා, කඳුළු ගෑස් ගහලා, රබර් උණ්ඩ පාවිච්චි කරලා මේ ජනතාවගේ විරෝධය යටපත් කරන්න පුළුවන් කියලා හිතනවා නම් ඒ බබාන, ඒවට ඉඩක් නැහැ. අපි පහදුලම කියන මේ ආණ්ඩුවට මේකට ලෑස්ති වෙන්න එපා. ඒ නිසා ගොවි ජන සම්මේලන විදිහට මේ රටේ ගොවි ජනතාවගේ සම්පූර්ණ විරෝධය මේ ආණ්ඩුවට පළ කරනවා. ඒ නිසා ගෝඨාභය පළවා හැරීමේ සටන පටන් ගත්තේ ගොවි ජනතාව. ගොවියට අත තිබ්බා, ගොවියට අත තිබ්බ ආණ්ඩුවට අන්තිමට ජනාධිපති රට දාලා යන්න සිද්ධ වුණා. ඒ වගේම තමයි උඩවලව ගොවියට කළ අසාධාරණ විරුද්ධ ගොවි ජනතාව නැගී හිටියා. අපි ඒවට නායකත්ව දුන්නා. දින 18ක් අඛණ්ඩ සටනක් කරගෙන ගියා. අන්තිමට ගොවි ජනතාව ඉදිරියේ ආණ්ඩුවට දන ගහන්න සිද්ධ වුණා. දෙන්නතු හිටපු වතුර දෙන්න සිද්ධ වුණා. එහෙමනම් මෙන්න මේකත් එක්ක මේ මර්ධන ක්‍රියාවලිය වහාම නවත්තන්න ඕනි. මේක නවත්තන්න සූදානම් නැතිනම් අපි සූදානම් මේ රටේ ගොවි ජනතාවත් පෙළගස්සන්න මේ ආණ්ඩුව පළවා හරින තැන දක්වා. දැන් මෙන්න මේ විදියට ජනතාවගේ ප්‍රශ්න මාධ්‍ය වලින් ඉදිරිපත් කරනකොට මේ මාධ්‍ය මර්ධනය කරන්න සැලසුම් කරනවා. මේ සිරසට බෝම්බ ගැහුවා. අධිආරක්ෂක කලාපී තිබුණු සිරසට බෝම්බ ගැහුවා. අද වෙනකුණුත් වග උත්තරකාරියෙක් නැහැ. මේ වෙනකොනුත් ඊට අදාළ මොකක්වත් සොයා ගැනීමක් නැහැ. මේ සියතර ගිනි තිබ්බා. ඊට පස්සේ මේ මෑතක ගත්තාමත් මේ නාලිකාව කීපයකටම බරපතල විදියට අනතුරු ඇඟවීම් කෙරුවා, තර්ජනය කෙරුවා, මෙහෙම කෙරුවා.
මාධ්‍යදී මරලා දැම්මා. පොද්දල ජයන්ත වාගේ අය අතපය කඩලා දැම්මා. මාධ්‍ය ආයතන සීල් තිබ්බා. එහෙම කරලා මාධ්‍ය මර්ධනය කරන්න මේ පාලක ඉතිහාසෙ පුරාවට උත්සාහ කෙරුවා. ඇයි උත්සාහ කෙරුවේ? මේ අසාධාරණකම් ඔක්කොම රටට ලෝකෙට දෙන නිසා. ඊට පස්සේ දැන් සමාජ මාධ්‍ය රට ගහලා තියෙනවා. සමාජ මාධ්‍ය වලින් විශාල කාර්යභාරයක් කරනවා. අද සමාජ මාධ්‍ය මර්ධනය කරන්න මේනකොට ආණ්ඩුව අනපනත් ගේනවා. එහෙමනම් රටේ ප්‍රශ්න විසඳනවා වෙනුවට ඒ ප්‍රශ්න වලින් බැටකන මිනිස්සු ඒ ප්‍රශ්නේ රටට ලෝකෙට ආණ්ඩුවට ඉදිරිපත් කරනකොට ඒ මිනිස්සුන්ගේ ඔළු පළනවා නම් ඒ මිනිස්සුන්ට කඳුළු ගෑස් ගන්නවා නම් ඊට පස්සේ ඒක වාර්තා කරන මාධ්‍ය ආයතනවලට ගිනි තියන මාධ්‍ය ආයතන තහනම් කරන මාධ්‍ය මර්ධනය කරන තැනට එනවා නම් ආණ්ඩුව මේ ප්‍රශ්නට උත්තර හොයන්න ලෑස්ති වෙන්නේ ඒ විදිහට නම් ඒ විදිහටම උත්තර සපයන්නත් අපි සූදානම්. ඒ නිසා මේ ආණ්ඩුවට තව තියෙන මාස ගාණයි. කරුණාකරලා උඹලා ඇමතිකම් බිදාගනින්නලා ඕන එකක් කරගනින්නලා. හැබැයි උඹලාට තවත් මේ විදිහට පිස්සු කෙලින්න පුළුවන්කම තියෙන තව බොහොම කෙටි කාලයයි. ඒ කාලය තවත් කෙටි කරගන්නවද? එහෙම නැතිනම් මේ ප්‍රශ්නෝඩ කම් දීලා වහාම මේ මර්ධන ක්‍රියාවලිය හකුල ගන්නවද කියන කාරණා දෙකෙන් එකක් ආණ්ඩුව තෝරගන්න ඕනේ කියලා මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් අපි මේ විලාය ප්‍රකාශ කරනවා. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.